චරිත බවට පත්වෙලා. මේ එවන් අනුවේදනීය කතාවක් උරුම වූ දිරිය දියණියකගේ පාපොච්චාරණයයි. මේ අතිශයින්ම පුරුෂයින්ට පමණයි. අතිශයින්ම පුරුෂයින්ට පමණයි. කරපු අරදාකට මේ දුක්කිඳින්නේ මේක ඇත්තටම මේ වගේ දේවල්ලට මගේ සැමියගේ යාළුකම නිසා මට මේ විදියක් වුණේ. මේ වගේ මිනිස්සු එක්ක ආශ්‍රය කරන්නවත් එපා කියලා මම ඉල්ලනවා. ඒ තරම් මමත් මගේ ළමයා දුක්කිඳිනවා. මම ඇත්තටම තනි වෙලා ඉන්නේ ගොඩක්. කිසිම විදියක කරුණක් නැහැ මට. මගේ අම්මගේ සහෝදරය වුණත් තාත්තගේ පැත්තෙන් වුණත් තාත්තගේ සහෝදර වුණත් කිසිම කෙනෙක් අපිව බලන්නේ නැහැ. අපි නොකාන බේන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ අපි මෙතන ඉන්නේ තනියම. කිසිම කෙනෙක්ගේ පිටක් නැහැ. අයින්ම කරලා තියන්නේ. මම මොනහරි දෙයක් කරොත් තමයි ඒ දෙයින් තමයි අපි මෙහෙම වෙන්නේ. මගේ පවුලේ මමයි තව නංග දෙන්නෙකුයි මල්ල දෙන්න ඉන්නේ. තාත්තා ඉන්නවා. තාත්තා රැකියාවක් විදිහට කරේ ත්‍රීවිල් හයර් කරපු එක. ඒක තමයි එයා මිනිස්සුන්ට පේන්න කරපු දෙ. ඒත් ඇතුළෙන් කුඩු වික්කක්. මගේ අම්මා දැන් අඟුණු කරපු රැස්සේ බන්ධනාගාරේ ජීවිතාන්තය දක්වා සිටදඬුවම් විඳිනවා. දැනට අවුරුදු 9ක් වෙනවා. අම්මා නොදැනුවත් ඒ කට්ටිය ඇවිල්ලා ගෙදර හංගපු තැනින් ඒ මත්ද්‍රව්‍ය අරගෙන ගියේ. එතකොට ඒ හංගපු විදියක් අපි දන්නේ නැහැ. තාත්තා තමයි ඒක හංගලා තියෙන්නේ. ඒකට තාත්තා අම්මා මෙහෙමම කොටු කරා. මොකද ඒක ලොකු ප්‍රමාණයක්. තාත්තා බය වුණා තාත්තට මොනාරි වෙයි කියලා. අම්මා අදටත් දුක් විඳින්නේ තාත්තා හින්දමයි. මගේ අම්මා පොලිසියෙන් අරගෙන යද්දී මගේ මල්ලි හම්බෙන්න ඉන්නවා. මල්ලි ඇතුළෙදිම හම්බුණා අම්මට. අවුරුදු 5කින් පස්සේ ළමා කටයුතු කර මොකද්ද අධිකරණයකින් තමයි මට මල්ලි බාර දුන්නේ. එයාට අවුරුදු 7යි. තාමත් මේ නඩුව දිගටම යනවා. අවුරුදු 15ක නංගි කෙනෙක්. අවුරුදු 11ක නංගි කෙනෙක්. අවුරුදු 19ක ලොකු මල්ලි. එයා නම් ගොඩක් මත්ද්‍රව්‍ය හැබැයි වෙලා ඉන්නවා. මගේ තාත්තා එයාටත් හැම දෙයක්ම බොන්න පුරුදු කරලා තියෙන්නේ. තාත්තා අපිව බලන්නේ නැහැ පොඩ්ඩක්වත්. එයා ගොඩක් කරදර කරනවා, ගහනවා කරනවා. මම දැන්ට ගෙදරින් එනකොට දාලා තියන්නේ. අපි ඉන්නේ මේ කුංචි කෙනෙක්ගේ ගේක. අපට දෙකේ අතින්ද ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට. මම මොලේ පාස් වෙච්ච කෙනෙක්. මට ඒරන් ලියන්නවත් ඉඩක් තිබුණ නැහැ. මගේ අම්මගේ ප්‍රශ්නේ මම ඉස්කෝලේම දැනගත්තා. මට යන්න බැරි වුණා ඉස්කෝලේට. මං ජොබ් එකක් කිව්වා. මට හම්බුනේ නැහැ. හම්බුනම මට ඒකට යන්න විදියක් නැහැ. මට නම ලොකු නංගි කෙනෙක් ඉන්න හින්දා ඒ දෙන්නව මරන්න ඕනේ. මං කැමති නෑ දෙන්නට කරදරයක් වෙනවට. මත්ද්‍රව්‍ය සහ වෙනස් විවිධාකාර හේතු මත දෙමව්පියන් දෙදෙනාගෙන් එක්කයික හෝ දෙදෙනාම හෝ බන්ධනාගාරගත වීම සිදුවීම තුළ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේ ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශාල වශයෙන් නීතියේ සුරක්ෂිතතාවයක් ලබා දීලා තියෙනවා. නමුත් ක්‍රියාත්මක වීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්වය හේතු කොටගෙන තමයි යම්කිසි ආකාරයකට ළමයි ලංකාව තුළ හිංසනයකට ලක් වුණත් ඒ සම්බන්ධව ප්‍රතිකාර ප්‍රතිකර්ම ලැබිලා නැත්තේ. අම්මා ගොඩක් තාත්තට ආදරේ හින්දා ඒක නම් තාත්තව කොටු කරලා නැහැ. තාත්තගේ තියෙන මනසකමක් නැතිකම හින්දාම අම්මවත් ඇතුළට දැම්මා. එයා ඊට පස්සේ එළියේ ඉඳලා අපිව බැලුවේ නැහැ. දැන් ඉන්න ගෙදරත් මේ ගොඩක් පිරිමි කට්ටිය එනවා. මම කොච්චර හිනා වෙලා සතුටින් ඉන්නදවත් ඒක මගේ මූණේ නැහැ. මම ඒ බලෙන් ඉන්නේ. අතිශයින් යලිපිපි දෙන උදාගම්මාන වැඩසටහනින් රත්නපුර කහවත්ත බුංගිරියේ ඉදුණු කටුරුදගම අංග සම්පූර්ණ නිවාස 24කින් සමන්විතයි. දැන් මෙතෙක්කල් බලය කියන හැන්ද තිබුණේ අපේ යටේ. දැන් ඉස්සරහට බලය කියන හැන්ද ඔබලට එන. ඔබලාගේ විභාගයට අපි මුහුණ දෙනකොට අපි දන්නේ නැහැ අපේ දේශපාලන ගමන කොතනින් අතර වෙයිද කියලා. අපි සමත් වෙයිද අසමත් වෙයිද කියන එක පොදු ජන තීන්දුව. මේ රටේ ජනතාව තීන්දුව කර රාජ්‍ය බලය කියන හැන්ද රණසිංහ ප්‍රේමදාසගේ පුතාට ලබා දෙන්නට ඕනේ කියලා මම එකලයක් තමුන්නාසයට පොරොන්දු වෙනවා. 44 ලක්ෂයක් වූ අපේ රටේ පාසල් දූ දරුවන්ට නිලැඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමකුත් ලබා දෙන යුගය අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
අපි දැනට ඔබෙන් සමුගන්නවා. ජලී පුවත් මුණගැසීම රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.